විද්‍යා තමයි අපිට මතක හැටියට විශේෂම මධ්‍යම කඳුකරයේ පදනම් කරගත්ත විශාල ජලාශ නිර්මාණය කරන්න පටන් ගත්තේ. එතන ඉඳන් මේ රටේ ජනතාව ගහලා පන්නපු ගෝඨාභය රාජපක්ෂ දක්වා ගත්තොත් එහෙම ඒ සියලු දෙනා පරිසර ඝාතකයන් වුණා මිසක් පරිසර ආරක්ෂකයන් බවට පත් වුණේ නැහැ. විල්පත්තු අද ආරක්ෂා වෙලාද, සිංහරාජ අද ආරක්ෂා වෙලාද, නැත්නම් අපේ දින අපේ භූමිය ආරක්ෂා වෙලාද, දිනපතා මිනිසුන් මැරෙන, අලීන් මැරෙන රටක අපි ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ රටේ පාලකයෝ ඕනම දෙයකට මිල දන්නවා. හැබැයි පාලකයෝ කවදාවත් වටිනාකම පිළිබඳ දන්නේ නැහැ. ලංකාවේ ජනතාවට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයවත් නිෂ්පාදනය කරගන්න බැරි තරමට ලංකාවේ අද වෙද්දී වනාන්තර විනාශ වෙලා තියෙනවා. විල්පත්තු වගේ වනාන්තරයක් විනාශ වුණාට පස්සේ ඒ වනාන්තර සහ පරිසර පද්ධතිය ආපහු හදන්න බෑ. ව්‍යාපාරිකයන් උදෙසා ඉඩම් ලබා දෙමින් යන ගමන්ම ජනතාව පදිංචි වෙලා ඉන්න ඉඩම් නිදහස් කරමින් ඒ ජනතාව මහා නගරවලට කොටු කරන සැලැස්මක් අද වෙද්දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තාවකාලික සතුටක් ලැබුවට අපි අරගලයක් කරලා එක පාලකයෙක් ගෙදර යවුවයි කියලා අනිත් පැත්තට මිනිස්සුන්ට මේ පාලක පැන්තියෙම පණිවිඩයක් දීලා තියෙනවා. අපි දෙන දෙයක් කාලා අපි කරන දෙයක් වෙන දෙයක් බලාගෙන උඹල ඉඳපන් එතනින් එහාට උඹලේ අයිතිවාසිකම් ඕනෑපාකම් ගැන සාකච්ඡාවක් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ගොවියන්ට චුයින්ගම් සහ බ්‍රේස්ලට් දෙනවයි කියපු තැන ඉඳලා මේ දක්වා මොනවද රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා රටේ නිර්මාණය කරලා තියෙන රැකියාවස්ථ, නිර්මාණය කරලා තියෙන කර්මාන්ත, මේ වගේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නැති ආණ්ඩු දැන් ඇවිල්ලා තියෙන තැන තමයි එදා වේල හොයාගන්න අතට අහු වෙන දෙයක් විකුරුණ තැනකට ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. දැන් ආණ්ඩුවට අපි අභියෝගයක් කළොත් මේ බහුජාතික සමාගම් වලට ඉඩම් දීලා ආණ්ඩුව පහුගිය අවුරුදු ගාන පුරාවට ලැබපු ලාභය පුළුවන් නම් මිනිස්සුන්ට ගෙනල්ලා කියන්නේ. ඒ පළාත්වල මිනිස්සුගේ දුප්පත්කම ඇත්තටම නැති වුණාද කියලා මිනිස්සුන්ට කියන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.